ජාත්‍යන්තර විකාශකයන් අතර සම්බන්ධීකරණ ආයතනයක් ලෙස 1922 වසරේ ආරම්භ කළ ලෝක විකාශකයන්ගේ සංගමය සිය සමාජිකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට ගෝලීය වශයෙන් විසඳුම් ලබා දීමට මැදිහත් වන සංවිධානයක්. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පසුගිය ජූලි 9 වෙනිදා පොලිසිය හා ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන් වෙත එල්ල කළ ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමද නිල වශයෙන් පිළිගෙන ඇති බවයි. මෙම දිනේ සිදු කළ ප්‍රවෘත්ති වාර්තාකරණය හා එවක අගමැතිවරයාගේ නිවසට පහර දීමේ සිද්ධිය මුල් කරගෙන පහර කෑමට ලක් වූ මාධ්‍යවේදීන් සේවය කරන MTV Channel පුද්ගලික සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සමාජිකයන් කිහිප දෙනෙකු ප්‍රකාශ ලබා ගැනීම සඳහා අතනෝමතික ලෙස කැඳවීම කර ඇතැයිද ලෝක විකාශකයන්ගේ සංගමය සිය නිවේදනයේ පෙන්වා දී තිබෙනවා. පසුගිය ජූලි 9 වෙනිදා සිදු වූ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා අපක්ෂපාතී යාන්ත්‍රණයක් පත්කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින එම සංවිධානය අවධාරණය කරන්නේ අදාළ මාධ්‍යවේදීන් හා ඔවුන් සේවය කළ මාධ්‍ය ආයතනයේ ඕනෑම නිලධාරියෙකුට පොලිසිය හෝ ආරක්ෂක අංශ විසින් කිසිදු ආකාරයක බියවැද්දීමක් තර්ජනය කිරීමක් හෝ ප්‍රහාරයක් එල්ල නොවීමට වගබලාගත යුතු බවයි. ආසියා පැසිෆික් විකාශකයන්ගේ සංගමයේ සමාජිකයෙකු වන MTV Channel පුද්ගලික සමාගම හිමි සීමා සහිත කැපිටල් මහරාජා සමූහය වෙනුවෙන් ඍජුවම පෙනී සිටින බවද ලෝක විකාශකයන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර තිබෙනවා. ආසියා පැසිෆික් විකාශකයන්ගේ සංගමය, අරාබි රාජ්‍ය විකාශකයන්ගේ සංගමය, අප්‍රිකානු විකාශකයන්ගේ සංගමය, කැරිබියානු විකාශකයන්ගේ සංගමය, යුරෝපා විකාශකයන්ගේ සංගමය, විකාශකයන්ගේ ජාත්‍යන්තර සංගමය සහ උතුරු අමෙරිකානු විකාශකයන්ගේ සංගමය ලෝක විකාශ කෙන්ගේ සංගමයේ සමාජිකයන් උතුරු ඇමරිකානු විකාශකයන්ගේ සංගමය එහි වත්මන් ලේකම් දුරය දරනු ලබනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග